ඔබට දැනුන්දීමක් කරන්න ඕනේ අලුත්ම තත්ත්වය සම්බන්ධයෙන්. බොහෝ අය කියනවා නාගානන්ද දැන් විකල්පයෙන් තවදුරටත් ඉන්නවා කියලා. එහෙම දෙයක් ඇත්තටම තවදුරටත් නෑ. විකල්පයේ හැටියට සංවිධාන වෙලා තියෙන පිරිස මේ අවස්ථාව වෙනකොට සීසී කඩ විසිරී හමාරයි. මොකද විකල්පයක් නෑ කියන එක පැහැදිලිව පෙනෙච්ච නිසා නාගානන්දත් එක්ක ඉවත් වෙලා තියෙන්නේ. කියන්නේ රජය හා විකල්පය කියන්නේ පැහැදිලිව දෙකක් විය යුතුයි. මේ 225 කරන වැඩේම කරන අය විකල්පයක් වෙන්නේ නැහැ කොහෙත්ම. ඒකින්ද නාගානන්ද පැහැදිලිවම රටට හඳුන්වා දුන්නේ, මහ ජනතාව නාගානන්ද වටා එකතු වුණේ. එකම හේතුව මේ තියෙන ක්‍රමවේදයේ මේ 225ම නිර්පහරින්න කියන මතය. ඒක දැන් රට පුරා ගිහිල්ලා හමාරයි. ඒක ලොව පුරා ඉන්න ශ්‍රී ලාංකික විල්ලන දේ එකම දේ කොහොම හරි මොවුන්ව නිර්පහරලා නැවත ජනතාවගේ මේ බලය ඔවුන් අතට හරන් දෙන්න කියන එක. හුඟක් අය හිතනවා තවදුරටත් නාගානන්ද මේ විකල්ප සංවිධාන සමග ඉන්නවා කියලා. එහෙම දෙයක් නැහැ. මොකද විකල්ප සංවිධාන සමග එකතු වුණේ එක කොන්දේසියකට යටත්ව. ඒ කියන්නේ පවතින ක්‍රමවේදය සම්පූර්ණයෙන්ම බැහැර කරලා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් පාර්ලිමේන්තුව සම්මත නොකරන, ජන රජයේ පරම අධිකාරිය වන ජනතාව විසින්ම සම්මත කරන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සමග ඉදිරිපත් වෙන කොන්දේසියට යටත්වයි ඉදිරිපත් වුණේ. මේ අවස්ථාවට වෙනකොට විකල්පයේ ඒක බැහැර කරලා තිනවා. දැන් ඒක විකල්පයක් නොවේ. තවදුරටත් මේ තියෙන ක්‍රමවේදය සමගම යන්නේ. ඒ කියන්නේ මේ 225ත් එක්කම පාර්ලිමේන්තු මැතිවරණයට ගිහිල්ලා ඔවුන් උත්සාහ කරනවා 3-2 දිනලා අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගේන්න. ඒක මහා සිහිනයක් පමණයි. මේක කරන්න පුළුවන් එකම ක්‍රමවේදය මේ ජනාධිපති මැතිවරණයේදී ජනතාව අවදි කළා. රට අවුරුදු 71ක් තිස්සේ විනාශ කරපු මේ සියලු දෙනාම නිරපහැරලා රට ආපහු එක්සේසත් කිරීම සඳහා ජනවර්ග සියල්ලම එකතු කිරීමල එකතු කළා. මේ කරන්න යන වැඩපිළිවෙලක්. ඒකෙන් ඔවුන් බැහැරව ගිය නිසා තවදුරටත් නාගානන්ද මේ විකල්ප සංවිධානය සමග නැහැ. ඔහු ඉදිරිපත් වෙන්නේ මේ අනෙකුත් ඕනම කෙනෙකුට ඒ සඳහා එකතු වෙන්න පුළුවන් පළවන දේශපාලන කඳවුරු දෙකක් තියෙනවා. ඒ කඳවුරු දෙක කඩම් වැටෙනවා කියන එක ඔබට පේනවා. මොකද යන තැන් ඔබ දැක්කා එක එක සමහර ඇමතිවරුන්ට ගල් ගහලා හූ තියලා එළවන තත්ත්වෙට මේ රට අදපත් වෙලා තියෙනවා. ඒතනදී විකල්ප සංවිධාන යම් අවස්ථාවකදී නැවත මෙතෙන්ට තල්ලු එන විදිහට අපි වැඩ කරන්න ඕන. එන්නේ සඳහා අනෙකුත් රටේ මහජනතාවගෙන් ඉල්ලීමක් කරන නාගානන්ද ඔවුන්ව එතෙන්ට තල්ලු කිරීම සඳහා අප පෙරමුණ ගමු. බොහොම ස්තුතියි.